අයියෝ මේ අකා මාවත් මෙහෙ අදන් ආවනේ අදම සිහිය නැති වෙලා කිව්වට සිහිය නැති වෙලාද නැත්තම් වල කජ්ජ ගහලද මන්ද අයියෝ මොකද මිනිහෝ මේ දොරත් වහගෙන ගේ අතර වෙලා කරන්නේ ආ තමුසර බිසුද නෑ නෝනේ මේ තමුසේ අදත් හොදරම බිල නේද ආ මේ ගුණයත් ඇවිත් ඉන්නේ නල්ල මලේ ජෝඩුව දෙන්නත් එක්ක එපාර ගෙදරට වෙලා බොන්න පටන් ගත්තද ආ අනේ අම්මපා කොහ සඳනි ඒකි මොන මගුල කිලද නෝනේ කතරදි මේ ගෙදර වෙන්ඩෝනි තොටෝනි දෙන්න මේ මතෝනි දෙ මේ මගේ ගෙදර අනික තෝ මොකද ගුණයට බනින්නේ මතෝනි උම මෙහෙ එකන් එනවා තොට වැඩක් නෑ නේම තෝ බහවන් බල්ලි ගෙදරින් එළියට ආ එහෙමද මහත්තයෝ ඕන එක කරගන්න කියලා ඇති තමසේගේ මහලොකු යාළුවොත් එක්ක තෝ එක ආව මමයි වැරදි අම්මලා කිව්ව දේ ඇහුවනම් මට මෙහෙම දෙයක් වෙන්නේ නෑ මං යනවා පලයන් ඉතින් යන්න තමයි කිව්වේ යනවා තමයි යෝයි ආයි මේ ගෙදර පස් පා ගන්න ඒ අනෝ මේ ගෑනි ගියා ගෑනිව පන්නන්න ඕනි හන්ද තමයි බං මං එහෙම දෙයක් කිව්වේ නැත්තම් අර සදරි කෙල්ල හැමදේම අපේ ගෑනිට ගියයි වරෙන් යන්න බලන්න අර කිරේ වතුර ටිකක් ගහලා හරවන්න අම්මෝ මගේ ඔළුව රිදෙනවා මේ මිනිස්සු දෙන්න එන්න කලින් මෙහෙන් පැනගන්න ඕනි මල කෙලියයි ගුණයෝ ඉක්මන් කරලා වරෙන් යන්න සමහර විට ගෑනි බලුඩි ගන්න යන්න ආයි එන්න ඉඩ තියෙනවා හරි හරි යමන් එදි ඒ මොකද්ද ඒ උනේ එයාලා මාව දැක්කේ නැවගේ ගියානේ එතකොට එයාලා කොහෙද ගියේ ගුණයෝ තාම මේකට සිහියමිත් නෑ බං අපේ ගෑණි ඇවිත් ප්ලෑන් ඔක්කොම ටිකක් කෑවා චි හරි හරි දැන් ඉතින් වැඩක් නෑනේ ඔය කෙල්ලට වතුර ටිකක් ගහලා බලපන් මොකා මල හති ලව්වයි උඹ ඔය ඇත්තමද කියන්නේ නැතුව ගුණයෝ මේ බලපංකෝ අපි දැන් මොකද කරන්නේ සාන්ත මොනවා මෙතන ඉන්නේ මම නම් අතන ඉන්නේ කවුද ඈ දෙයනේ ඒ කියන්නේ මම මේ මැරිලාද ඉන්නේ හපොයි බාපා මාව තල්ලු කරපු පාර මගේ ඔළුව ඇදලා නේද මේ දේ උනේ සාන්ත මොකද කරන්නේ කියපන්කෝ දැන් ඔහොම බලන් ඉදයක් කියලා මේකට පණිනවා කියලා බෑ කරන්න දෙයක් හිතපන්කෝ මේ කිව නිකම්ම වලදාලා හරියන්නේ නෑ ගුණයෝ මේක මර්ඩර් එකක් නෙමෙයි සියදිවි නසා ගැනීමක් විදියට ප්ලෑන් කරලා වැඩක් කරන්න වෙනවා නැත්තම් අනිවාර්යෙන් අපි දිනට ජීවිත කාලෙම හිරවත් කන්න තමයි වෙන්නේ හරි ඉතින් කියපන්ක මොකද කරන්නේ කියලා කරන්නේ ප්ලෑන් එකක් නම් තියෙනවා ඉතින් කියපන්ක ඉක්මන් කරලා කරන දෙයක් කරමු සාන්ත මෙහෙමයි මේ කිව අපි රෑවෙන්න කියලා අරන් යමු නවගාවක් කියලා ලන්දපැත්තට අරගෙන ගිහිලා බෙල්ලේ වැල දාගත්ත විදියට එළියට තියලෙමු එතකොට හැමෝම හිතන්නේ මේක සියදිවි නසා ගැනීමක් කියලා තේරුණාද උඹට උඹටත් මාර අයිඩියා තියෙන්නේ ඒ වැඩේ කරමු එහෙනම් හරි එහෙනම් ලොකු බොර කවර ටිකකුයි උඹේ ටීවී එකයි අරන් වරෙන්කො බෑට රෑ යාමේ පාරේ මිනිස්සු දෙකේ මේ වැඩේ කරන්න ලේසි වේවි හ්ම් මං එහෙනම් අරන් එන්නම් උඹ ඔතෙන්ට වෙලාම හිටහන් කොහෙවත් යන්න එපා මාර වැඩේනේ කාත් කවුරුත් නැති අහිංසක කෙල්ල පවු දෙයනේ අනේ මන් දැක්කේ කියලා වැඩක් නෑ කාත් කවුරුත් නැති කෙල්ල කියලා කියන්නේ පාක්කේ වාලා මේ ළමයාම අපේ ගෙදරට ගෙනාපු දවසින් ඒ ළමයාගේ අම්මගේ අලුව දැනෙන්න දුන්නේ නෑ මයි මගේ නෝනයි
ඒ තරම් පරිස්සමෙන් බලාගත්තේ නේද ගුණය උඹ දන්නවනේ ඔව් ඔව් මන් නිතර මෙහෙ යන කෙනානේ පවු දෙයනේ අපරාධේ ලස්සන තරුණ ජීවිතේ අඩුම ගානේ තියදිවි නසා ගන්න කලින් එයාට අපි ගැන හිතන්න තිබුණ කොච්චර දුකක්ද නේද කියලා දැන් ඉතින් කතා කළ වැඩක් නෑ අයියේ ගැන ඔව් අක්කේ ඒ උනාට දුකේ බෑ මට නම් මේ හැමෝම හිතුවේ මං කැමැත්තෙන් බෙල්ලවල දාගෙන ඉඳියා කියලා. ඊට කාලයක් යද්දි හැමෝටම හැමදේම අමතක වුණා. මගේ ආත්මේ ලන්දේ සැරිසරන දෙකල ගොඩාක් අය බය වුණා. ඒ නිසා තමයි මිනිතු ලන්දේ එන එකක් නැවතුවා. ඒත් මං උන් දෙන්නගෙන් පලිගන්න මේ ලන්දේට වෙලා අවුරුදු ගාන බලන් ඉදියා. අන්තිමේදී ඒ දවස උදා වුණා. හෙකි මට ඔයා උදව් කරනව නේද? ඔයාට කොහමද මං උදව් කරන්නේ? මට ඔයාගේ ඇඟට එන්න දෙන්න. ඉතුරු ටික මම බලා ගන්නම්. අනේ සඳින් නංගි, ඒ වැඩ නම් කරන්න බෑ. බය වෙන්න එපා හිච්චි. මම ඔයාට කරදරයක් වෙන්න දෙන්නේ නෑ. සඳින් නංගි, ඔයාට සාධාරණයක් වෙනවට මාත් කැමති. ඒත් ඔයාට මැරිය නිසා හොඳ දරකට යන්න පින් කරන්නේ නැතුව මේ වගේ දෙයක් කරාම ඔයාට පෞපිරිල මනුෂ්‍යත්වයක් ලබා ගන්න පින් මැදි වුණොත් එහෙම. නෑ හිච්චි. ඒ වගේ රටටම පිල්ලියක් වෙච්ච අසමත් ජාතියුන්ගේ පරිගණ්ඩම ඕනි. නැතන් උන් මං වගේ සාධාරණ ජීවිතයක අහිංසක ජීවිත කීයක් නම් නැති කරයිද? ඔයා කියන කතාව ඇත්ත. මං ඔයාට උදව් කරන්න කැමතියි.